අයිබෝන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ PIMA කියන fingers හතරෙන්ම 6-8 finger style pattern එකක් play කරන විදිහ. අපි මේකට පාවිච්චි කරනවා ගියපාර lesson එකේ පාවිච්චි කරපු code structure එකම. ඒ කියන්නේ සුරංගන කිරිල්ලියේ code structure එක ඔයාලා එක බැලුවේ නැත්තම් මේ වෙලාවේ මම ආරාධනා කරනවා finger style පළවෙනි සහ දෙවෙනි lesson එක ගිහිල්ලා බලලා මේ lesson එකට එන්නයි කියලා. කෙසේ නමුත් මම ඔයාලට කියලා දෙනවා අපි ඒ play කරපු chord progression එක. අපි play කරේ G ඊට පස්සේ D C9 D ඕක නැවත නැවත ප්ලේ කරගෙන යන්න තියෙන්නේ ඒ ආකාරයටම සුරඳන කිරිල්ලි සඳ නුඹ ගැනමයි කතා කළේ නිල්වන් ගුවන් තලේ පියදාය මුරේ නිසන්සනේ ඒ ආකාරයට එතකොට අද ගන්න සින්දුව සුරඳන කිරිල්ලි නෙමේ අද ගන්නේ මේ බයිලා ටයිප් එකට යන සින්දුවක් ඒ තමයි OA ඔජායේ ඒකට ඇත්තටම මේ ප්‍රෝග්‍රෙෂන් එක දිගටම යනවා ඒ විදිහටමයි යන්නේ 6-8 finger style එක වෙන්නේ 6-8 හැබැයි මේ සින්දුවේ වර්ස් එකේ 4 වන පේලිය සහ 5 වන පේලිය කෝඩ්ස් පොඩ්ඩක් වෙනස් වෙනවා එක කෝඩ් එකක් අඩු වෙන එක මිසක් වෙන්නේ වැඩි වෙන එකක් නෙමෙයි ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ අර ප්‍රෝග්‍රෙෂන් එකම ගෙනියන්න තමයි තියෙන්නේ අපි බලමු කොහොමද අපේ දකුණු අත මේ pattern එකට හදාගන්නේ කියලා. හරි? මේක 6-8 නේ. ඒ කියන්නේ 1 2 3 4 5 6. අපි 1 2 3 4 ඔය කියන pulse හතරට 1 2 3 4 5 6 5 6 ගැන පස්සේ කතා කරමු. ඒ 1 2 3 4 කියන පල්ස් හතරට අපි PIMA වෙන් කරලා ප්ලේ කරමු. එකතරම. දැන් G කෝඩ් එකනේ ප්ලේ කරන්නේ. හරි? එතකොට අපි ගන්න ඕන බේස් නෝට් එක හැටියට G නෝට් එක. ඒ කියන්නේ 3 වන ෆ්‍රෙට් එකේ මේ 6 වන කම්බියේ 3 වන ෆ්‍රෙට් එකේ තියෙන නෝට් එක. බේස් නෝට් එක. හරි? ඊතුරු පල්ස් තුනට 2 3 4 වලට P sorry I M A යොදාගමු. ඒ කියන්නේ 3 වන කම්බියට I 2 වන කම්බියට M 5 වන කම්බියට A. ඊතර 1 2 3 4 5 6 වලදී අපි දැන් හය තුන දෙක එක යන ආකාරයෙන් මේ කම්බි පිළිවෙලින් ප්ලේ කරන් ගියානේ දැන් අනිත් අතට එන්න පළවන කම්බිය හැර දෙවන සහ තුන්වන කම්බි වලට ඉතුරු වෙන්නේ 5 සහ 6 කියන පල්ස් නේ කියන්නේ 1 2 3 4 වලට P I M A 5 සහ 6ට M I කියලා එන්නවා P I M A M I P I M A M I ඒක තමයි එතකොට pattern එක වෙන්නේ. ඕකෙදිත් අපි හිතන්න ඕන කාරණයක් තමයි codes මාරු කරනකොට base note එක අපි මාරු කරන්න ඕන. ඒ කියන්නේ D chord එක ප්ලේ කරද්දී 4 වන string එක open play කරන්න ඕන ඔයාලගේ thumb එකෙන්. ඒ කියන්නේ thumb එක තමයි දිගටම මාරු වෙන්නේ. 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 ඔක දිගටම යනවා. සින්දුවට ඒකෙන් හරි එකටම ස්ලෝ
play karo. We know the winnata api nadame gilla tamat mataka sidu vechcha de දැන් හතර වෙන පද පෙළේ තමයි අපි ඉන්නේ. දැන් අපි ඉස්සලා ගියේ G D C9. ඔකනේ දිගටම ගියේ. අන්න ওই පැටර්න් එක කැඩිලා D වලට යන්නේ නැතිව C9 වලට ඇවිල්ලා ඒ D වෙනුවට තමයි C9 වලට ආවේ. ආයෙ C9 ගිහිල්ලා තමයි D වලට යන්නේ. ඒ කියන්නේ යනාදිව හැම වර්ස් එකකම හතරවන පේලිය සහ පස්වන පේලිය ඔය කියන ප්‍රොග්‍රෙෂන් එකෙන් කව වෙනවා. කව වෙනවා. එතකොට ඔයේ ඔජායි කෝරස් එක අර කියපු මූලිකව සඳහන් කරපු ප්‍රෝග්‍රෙෂන් එකම ගෙන යන්න තියෙන්නේ ඒ කෝරස් එක පුරාවටම. ඔයේ ඔජායි මේ සින්දුව ටිකක් ෆාස්ට් ගැම්මට යන සින්දුවන්නේ. හරි, එතකොට මේ ආකාරයෙන් ඔයාලා පාටි එකට ගිහිලා ප්ලේ කරන්න ට්‍රයි කරන්න එපා. මේක ඔයාලා තනියම ඉද්දි එන්ජොයි කරන්න පුළුවන් විදිහට හදා ගන්න සින්දුව මේ ෆින්ගර් ස්ටයිල් එකට. අතර මේක හොඳ එක්සර්සයිස් එකක් ඔයාලගේ ෆින්ගර් ස්ටයිල් 6-8 පැටර්න් එකකට. එතකොට මේ සින්දුව විතරක් නෙමෙයි 6-8 විදිහට ප්ලේ කරන්න පුළුවන් සින්දුවක් හැටියට තියෙන මේ ෆින්ගර් ස්ටයිල්ස් දාලා තව හුඟක් සින්දුව ඇති ස්ලෝ යන හුඟක් සින්දුව ඇති. ඒ හැම 6-8 යන සින්දුවකටම මේ කියන ෆින්ගර් පැටර්න් එක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? P I N A M I P I N A M I. එතකොට ඔය කියන පැටර්න් එක මතක තියාගන්න නම් ගිටාර් එකම ප්ලේ කරන්න, ගිටාර් එකටම මේ ඇවිල්ලා ප්ලේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා ඩ්‍රයිව් කරනකොට වුණත්, කෑම කනකොට වුණත්, ඇවිදිනකොට වුණත් ඔයාලට හිතන්න පුළුවන් මේ පැටර්න් එක. ඔයාලා ඒ ඇඟිලි ඒ ආකාරයෙන් මූව් කරලා ඇඟට දාගන්න මේකයි මේ පැටර්න් එක කියලා. P I N A M I P I N A M I අන්නේ ආකාරයට. හරි? ඊතලයයි කෙටේරුගෙනල්ලා ආයුධ වලින් කරපු සිල්ප පෙන්නුවා මේ පැණි පොවලා මුව ගෝන මස් හදාලා කෑමක් දීලා සංගීතයක් තමලා වැඩි ගී කියවින් වැඩි නැටුමක් නැටුවා ප්‍රීතියෙන් ඔයේ ඔජායේ මම හිතනවා ඔයාලා 6-8 finger style එක මේ lesson එකෙන් අල්ලගත්තයි කියලා. පුළුවන් තරම් slow practice කරලා පාරම fast play කරන්න එපා. ඔයාලට එන හැම ප්‍රශ්නයක්ම කමෙන්ට්ස් වල සඳහන් කරන්න මම හැකියතාක් ඉක්මනින් ඒවට උත්තර ලබා දෙනවා. ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් මේ අවස්ථාවේදී මම ආරාධනා කරනවා channel එකත් subscribe කරන්න. ඒ වගේම videos ඔයාලගේ යාළුවත් අතර share කරගන්න. channel එකට support එකක් දෙන්න ඒ ආකාරයෙන්ම. ආයෙමත් ඉතාමත් ළඟදීම හම්බෙමු අලුත් video එකකින්. finger style ප්‍රශ්න ඇවිත් තිබුණොත් ගොඩක් මම තව ෆින්ගර් ස්ටයිල්
බොහෝ දුරට එක්සර්සයිස් එකක් වෙන වීඩියෝ එකක් කරන්නම්. එහෙම නැත්නම් වෙන අලුත් වීඩියෝ එකක් මම ඉතාමත් ඉක්මනින් ඔයාලට ලබා දෙන්නම්. ඒ වෙනකම් පරිස්සමින් ඉන්න. ජය වේවා හැම දිනටම.